මගි පුතා හරි මගි දුව හරි කියලා දන්නේ නැහැ තාත්තා. එතකොට ඔයාලා එළියට එනකොටම තාත්තා පුතේ ගොඩාක් ආදරෙන් වා වඩා ගන්න. මේ දවස්වල වාරදී ෆෝන් එක පාවිච්චි කරන්න එපා කිව්වොත් හරි ඔන් ෆෝන් එක එල්ලලා ඉන්න එපා කිව්වොත් හරි ඔයාට ගොඩාක් තරහයි. ඔයාව කරේ තියාගෙන තාත්තට පේන්නේ නැති තැන් ඔයාට පෙන්නද්දී කවදක හරි තාත්තා තාත්තා ඔයාගේ කර්ම තියන යන දවසකුත් එනවා. උදේ අද පන්ති දිවාලට මම කියන්න දෙනවා අතුරු දෙයක් මොකක්ද දන්නවද? ගොඩක් මේ කාලේ ගත්තම අම්මා තාත්තා වහන්න බයිනකොට අම්මා තාත්තා වහන්න බයිනකොට වල අම්මා තාත්තට ගොඩාක් රිද්දන විදියට සැරදෙන නේ. අම්මා වණිද්දි තාත්තා වණිද්දි ඔයාලට මාර විදියට කේන්ති යනවා. ඒ වුණාට ඔයාලා දන්නේ නැහැ. ඔයාලගේ අම්මයි තාත්තයි අම්මා අම්මගේ බඩට තුවා එනකොට ඒ ගැටි මාර ලස්සන හීනවා. ඒ හීනේ මාර ලස්සනයි කියන්නේ තාත්තා ලොකු හීනමවලි වරයි ඉස්සෙල්ලාම. අම්මට කලින් තාත්තා තමයි හීනමවන්නේ. එතකොට තාත්තා හැමතිස්සෙම මගේ පුතා හරි මගේ දුව හරි කියලා දන්නේ නැහැ තාත්තා. හැබැයි කවුරු හරි ලැබෙන්නේ මගේ පැටියයි කියලා තමයි ඔයාලා හිතාගෙන ඉන්නේ. එතකොට ඔයාලා එළියට එනකොටම තාත්තා පුතේ ගොඩාක් ආදරෙන් මාව වඩාගෙන. අනිත් කාරණාව තමයි චුට්ටු චුට්ටු ලොකු වෙලා එනකොට ඔයා චූ කරන එක ඔයා කක්ක කරන එක තාත්තගේ ඇඟ පුරා වැටෙනවා. ඒ හැමදේම අල්ල නේ. ඒ හැමදේමත් අල්ලාල්ල ඔයාව චූට්ටු 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 ලොකු කරලා ඔයා ඉල්ලන ඉල්ලන හැමදේම ඔයාට ගෙනත් දීලා වාව් ගුණා සතුටින් කියන බං. ඒ මොකද්ද හේතුව කියන්නේ? ඔයාලට තියෙන ආදරේ. එතකොට ඔයාලා දැන් පොඩ පොඩ ලොකු වෙලා දැන් ඔයාලට අවුරුදු 16ක් වෙනකොට පුතේ ඔය ආදරේ තාත්තා පෙන්වන්නේ නැහැ. දැන් ඔයාගේ ළඟට ඇවිල්ලා අර විදියට ආදරේ දක්වන්නේ නැහැ. ඒ තාත්තගේ ඇති. ඒක තමයි තාත්තගේ තියෙන පෞරුෂත්වය. ඒ වුණාට අපි ඕක ගැන දන්නේ නැහැ පුතේ. අපි තාත්තා පොඩ්ඩක් මොනවාරි කිව්වොත් හරි දැන්නොත් හරි මේ දවස්වල වාරදී ෆෝන් එක පාවිච්චි කරන්න එපා කිව්වොත් හරි ඔය ෆෝන් එකේ ඉඳලා ඉන්න එපා කිව්වොත් හරි ඔයාලට ගොඩාක් තරහයි මලපයි නේ. හැබැයි ඔයාලට ඔය ෆෝන් එක අරන් දෙන්න ඔයාල මෙච්චර උද්දාසයක් ලොකු කරන්න තාත්තා කෙනෙක් දවසකට හම්බ කරන්න ඕන ප්‍රමාණය දැක්කොත් ඔයාලට කිග ගහන්න දෙන්නේ තාත්තා දවසේ හම්බ කරන ප්‍රමාණයෙන් වේලක් කාල වේල් දෙකක් නොකයි නැති ඔයාලට ඔයාලගේ අඩුපාඩු ගණන් දෙන්නේ. පැහැදිලි නේ? අන්න ඒ අවස්ථාවේ ඔයා ඔයාගේ මේ වෙලාවේ තියෙන කඩේම සාර්ථක කරගන්නේ නැතුව පුතේ අපි අපේ දෙමෝපියෝන්ගේ හිත රිදවනවා නම් අපි ළමෙක් නෙවෙයි. වා තාත්තගේ දුවෙකුත් නෙවෙයි, වා තාත්තගේ පුතෙකුත් නේද? එතකොට ඔයා කවදක හරි බලාපොරොත්තුවකින් ඉන්නවා නම් මම තාත්තා හරි අම්මා හරි මගේ කාර්යයකින් මගේ ගියක් ඇත්ත එක්කගෙන යනවා කියලා හිතනවා නම් ඔයා මේ වෙලාවේ ඔයාගේ රිසල්ට් එක ගත්තේ නැත්තම් ඔයාට කවදාවත් පුතේ ඔයාගේ කාර්යයකින් අම්මා මැරෙනකම් ඉන්න තාත්තා මැරෙනකම් ඔයාට ඉන්න ඔයාට විධාන දෙන්නේ මේ තාත්තගේ අම්මගේ සතුට කියන්නේ ඔයා මේ එක්සෑම් එක ගොඩ දාගෙන ඒ නමයක් අරගෙන ඒ නමේ තත්ත්වයට ආපු දවසට තාත්තා ගොඩාක් සතුටුයි. ඔයාව කරේ තියාගෙන තාත්තට පේන්නේ නැති තැන් ඔයාට පෙන්වද්දී කවදක හරි තාත්තා තාත්තා ඔයාගේ කර්ම තියන යන දවසකුත් එනවා. ඔයා තාත්තගේ කර්මත ගියා වගේම තාත්තා ඔයාගේ කර්මතින් යන දවසකුත් එනවා. අන්න එදාට තමයි ඔයාට දැනෙන්නේ වේදනාව ගොඩාරියා. තාත්තා ඔය ගෙදර ඉඳලා
තාත්ත කරේ තියාගෙන යන්න වෙන දවස් වල ගන්නවා නේ අන්න එදාට ඒ ස්ථානෙට කරේ තියාගෙන යනකොට ඔයාව වාට තේරන කාලේ ඉඳලා තාත්ත වාට දක්වපු ආදරය වාට ගොඩාක් දැනෙන අන්න ඒ අවස්ථාවේදී ඔහාම කිතේ තාත්තට යමක් කරලා තියෙනවා නම් තාත්තගේ දිවිච බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙනවා නම් අන්න එතන තමයි පුතේ ඔයාගේ දැනුපත් එතකොට තමයි තාත්තා ඔයාගේ කරින් හරියට ගමනක් යන්නේ ඒත් ඒ යනකොටත් තාත්තා පෙට්ටියේ ඉඳගෙන උනත් හිතාවේ පුතේ උඹට මගේ බර වැඩි රිදෙනවා නම් අත් එක බිමින් තියලා බලනවා ඒ තරම් වාට වාගේ තාත්තා ආදරේ